සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණය. මේකයි. ටිකක් මේ විශාල සංඛ්‍යා සහ ඉතා කුඩා සංඛ්‍යා දිනවනේ. 1.5.7 එකක්ම තියෙන එකක්. තවුන්තර බිඳුම අපිට මේක කියවන්න ලියන්න මතක තියාගන්න පහසු වෙන්න හරි භාවිතය පහසු සම සකස් කර ගන්නවා ක්‍රමවේදයක් කොහොමද 1ත් 10ත් අතර සංඛ්‍යාවක් හා 10ේ බලයක් අතර ගුණිතයක් ලෙස ලියන තමයි විද්‍යාත්මක අංකන එක මේ වගේ සංඛ්‍යාවක් මොනවද මෙතෙන්ට එන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් 1 හෝ ඔය एक वो एकल दहतर संख्या में देते करने दो में तो अनिवार्य दहाई पर आपको साधा करना हो ओगुलांड माता करना हाल ओगुलांड माता करना माता ज्ञान का पंदा है पंदा हाँ विद्यार्थियों का अंकन लिया नहीं को मदर एकाद दहाई पर संख्या हो किये द दहाई वाले किये द मैसेज संख्या පස්වරයක් 10 ලිව්වොත් මේ අපිට 10 බලයක් හදා ගන්න පුළුවන් 5000කට හදනවා පස්වරයක් 10 3 වෙනවා ඒතකොට 1000 කියන්නේ 10 3 බලය මේක කියන්න පුළුවන් ඉතින් 2 3 4 එහෙම ගන්න පුළුවන් නේද කියලා එහෙම ගත්තර මෙතන 10 එකක් 10කට ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන් मित्र गाना बैर ओम संख्या मित्र गाना भूवा दहाय सी दाह दह दह आदिवासी नो संख्या इतराय ए वाली वो इतराय दहाय बले आपको सदा कर भूवा दहाय बले आपको सदा करने संख्या भाई इतु गाना मित्र इनो ए इतु गाना निवार रे इकत दहाय तो संख्या वो पेन नो ओनो विद्या कांतरे लिवी पहाड़ गुने त्रिम दहाय तुम्हें දැන් මේක අපි භාවිතයට ගන්නවා දැන් මේක ඇත්තරම හඳුන්වා දෙන්න තියෙන්නේ මේක නෙවෙයිනේ මේක මේ සංඛ්‍යාන්තර ක්‍රමයේ හඳුන්වා දෙන්න තියෙන්නේ අර මම කලින් මුලින්ම කියපු කාර්යය විශාල ඒවා කුඩාවට ලියන කුඩා ඒවා විශාල වෙනවා කියන්නේ හරිද ඕකට හඳුන්වා දෙන්න තියෙන්නේ ඉතින් මේ හරිද ඒකනේ හඳුන්වා දෙන්න තියෙන්නේ अब बालम ताऊ कहाँ गए? मर गया अंडर? हैत्तेल विद्यार्थियों का अंकने लिवत किये थे? हैत्तेल विद्यार्थियों का अंकने लिवत किये थे? अरे उत्तर दीवाल में माइकल बाला पढ़े बाला तो यह कोड बिंदु හතගුණ කිරීම 10 බිංදුව 10 බිංදුව ඇයි 10 බිංදුව කියන්නේ වටිනාකම කියද 1යි 1යි ඕනම 10 බිංදුව විතර නෙවෙයි 5 බිංදුව 100 බිංදුව 10000 බිංදුව ඕන මේක ඕනම පාදයක් දශකයේ බිංදුවක් වෙනම් අනිවාර්යයෙන්ම ඒ බලයේ වටිනාකම 1යි ඒ බලයේ වටිනාකම 1යි හරි इन्हें
right man then me mehema yatta 450 vidyarthi sankalaya liyanna මෙතනින්ම ගොඩනගා ගන්න පුළුවන් 1017 සංඛ්‍යාව කියලා. 1017 සංඛ්‍යාව කියලා. කේද 17 සංඛ්‍යාව කියලා. कई दहाई आदर संख्या हो कि ये दो हाथरे हाथरा नहीं हाथरा जैसे में पाह हर मुख्य हाथरा गातो थी मित्र दान ने बैठने मेरे को हाथरे में दिखा गये नहीं हाथरे में तो एकाई दुलाहाई दशम पाई एकाई दुलाहाई दशम पाई किसे दुलाहाई दशम पाई हर दर एकाई से दुलाहाई दशम पाई तो मेरे का दहाई वाले आपने सुनिया ने बैठे एक ऐसा दशम दार मेरे का हाथराई दशम पाहा गुणगिरी में दहाई दहाई ने सी है हाथराई दशम पाहा सी एक में थारसी पर हाथ लेने वाले हाथराई गाना सी एक में वैसे हारसी गाना किन्ने पे හතර දශම පහක සිය 450ක් ලැබෙනවා. අර එතකොට මට මේක ලියන්න පුළුවන් 4.5 ගුණ 10 2 කියලා. හරි. පස්වෙනි එක. මේක විද්‍යාත්මක අංකණේ ලියන්න. ඉස්සර 10 1014 සංඛ්‍යාව කියන්න මට. हार ආරසෙන් දරද තියෙන 10 3ක් කියන්නේ 1000ක් 1000 මෙයා 4670 වයි 10 4 අනාලි 10000 10 4 4.6යි 7 4.6යි 7 10000යි ගුණනොත් තමයි 46700ක් ලැබෙන්නේ 46700ක් ලැබෙන්නේ හරිද एक हर लेसी ने मेरे में में दर में हम हम मौन ने कितने क्रम यात्री वन में कर गान हुआ आप दर मम्मी हाय वही गान तब किया देना है तो मैं मेरे का ही हूँ मैं आगे हजार गाना करूँगा एक आधा है तो संख्या और किये दर क्या निपटना एक का दशम ना मैं देखा ही पा දසමස්ථාන තුනක් එක තුනානේ 1 2 3 එක තුනක් දැන් දාපුනවා හරි කප්පක් තිබුණේ නැහැ දසමස්ථානයක්වත් තිබුණේ නැහැ දැන් අලුතෙන් තුනක් එක තුනක් හරිද මෙතන එක දසමස්ථානයක්වත් තිබුණේ නැහැ හැබැයි 1 2 3 4ක් වෙන් වුණා එතන 4.6 හතක් ආවේ මෙතන දසමස්ථානයක්වත් එකක්වත් තිබුණේ නැහැ 1 7 මෙතන වෙන් වුණා 1 2 1 7 තමයි 10 2ක් ආවේ 1 7 තමයි මෙතන 4ක් වෙන් 1 7 තමයි 10 4ක් ආවේ ඉතින් තුනක් වෙන් වෙච්ච නිසා එන 10 තුනක් වෙනවා වැඩේ ඉවරයි 7 මට කියන්න උත්තරේ විකල විද්‍යාත්මක අංකය දාලා කියන්න කීයද දශම කී මොන විදියට 10 කීයද කියලා 5.62 ගුණ කිරීම 10 5 5.62 ගුණ කිරීම 10 1 2 3 මෙතනම ආවනේ 5යි 10යි ඔන්න ඕක තමයි වැඩේ කරන්න බැරි බොලව බිඳු ගන්න නෙමෙයි ගණන් කරන්නේ ඒක උවේ බිඳු ගන්න ගණන් කරලා හරියන්නේ නැහැ 7 ගන්න ඕන
දසමස්ථානකර වෙන් වෙච්ච දසමස්ථානකර අතරින් නෑ මෙතනින් හත 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 right දැන් මේකේ එකයි දෙකයි කතා කරන්නේ ඔන්න ඔබ තමයි ඊට පස්සේ දිනවන්න නැති හරි හරි සිතා ගන්න බලමු මේ गुड मॉर्निंग पड़क मैं එහෙම ගොඩක් කට්ටිය හිටියා. මොකද අමාරු 10යි කියලා කන්ද අඩුම ගානේ 11යි කියලා පොඩි දාගන්නවද 11 දාගෙන 6යි කට්ටිය ඉන්න අමාරුයි. අති අමාරු. හිටල. හරි මම තව එකක් ගන්න ඈ. මේ කියන්න බලන්න. विद्यात्मक अंकने हतरा दशम तू नहीं देखा ही पहा गुण की रीम दहाई पहा कई देखा ही तुम्हें हतरा ही पहाई दसमस्ता पहा क्वीन करा हाँ ओ तो मैं बिन्ने हूँ हाँ दे ओ तो मैं बिन्नो हूँ राइट लिया करने पर हाँ दे लिया करने प्रश्न या बात देख पे ना संख्या विद्यात्मक अंक ने लिया ने प्रश्न लिया कर बात देख संख्या विद्यात्मक अंक ने लिया ने बात देख पे ना संख्या विद्यात्मक अंक ने लिया ने Thank you.
විනාඩි 5යි වැඩිට වැය කරන්න ඕන නැහැ. දශම ටික තේරෙන්නේ රූපේට දාන්න බලන්න दशम टिकेन वैंड दशम स्थान दान मेदिनी
කෙනෙකුගේ තන්තිම ටික වැරදි හතරම වැරදි. ගියුගේ හරි ඔක්කොම බොහොමද. අනේ අම්මා පල්ලා දැනුත් තුන් දිනක් ඇවිල්ලා නැමේ එකද අල් නිදිමතේ මොකද අප්පා කවුද මේ මේක මොකද තුමින් බොලව් මේ ප්‍රශ්න අංකයක් දාපිය බොලව් එක මේක ප්‍රශ්න අංකයක් පත් නැති උත්තර දෙක හරි ප්‍රශ්න අංකයක් දාලා ඔක ලක්ෂයට උනොත් දරු ලක්ෂණ උත්තර දීවර අංක ගන්න බැහැ හරි ඒ ශාංගෙත් හරි चंदी वहीनवाद राइट अभी साक्षात करो हाय दाह हाय दाह मैं मत लिया न पुरवां इधर ना मैं इधर हाय जैसे मंग गाना निकली है हाय लिया ने मैंने हाय गुरु क्रीम दा हाय तू मैं इधर ना मैं इधर मस्ताना देखा पेंग करना वहां पहाड़ गुरु क्रीम दा हाय देख හතරේ හතර ගුණ කිරීම දශම ස්ථාන වෙන්ුනේ නෑ බිංදුව සමස්ථාන එකපට වෙන්ුනේ නෑ එතන 45 දශම ස්ථාන එකක් වෙන් කරා අපි 4.5 ගුණ කිරීම 10 දශම ස්ථාන එකක් වෙන් කරා 4.25 දශම ස්ථාන දෙකක් වෙන් කරා දශම ස්ථාන දෙකක් වෙන් කරා 10 දෙක එතන දශම ස්ථාන 1 2 3 4.5 වෙන් කරන්න වෙනවා प्रयोजन प्रधानमंत्री පර්මක් නැහැ වටිනාකම් කුත් නැහැ කොහොමද ඔය 4.2 ගුණ කිරීම 10.5 හරි මේකෙන් දකින්න දශම ස්ථාන දෙක හතරක් වෙන් කරනවා හතරක් කොහොමද 6.2 2.5 3 ගුණ කිරීම 10 4 මේක 2.5 3 3 ගුණ කිරීම 10 मैंने वाला तब देना होगा ना की बताने क्या
පුතේ මේකේ දශම තිත මෙතන තියෙන එක එළවෙදන්න අපි වෙන් කරේ දෙකයි තිබුණ එකක් ඒක අපි සලකන්නේ නැහැ මේක තියෙන 253ක් නේ 253 100 න් ගුණ කරොත් මේ මේ 2.5 3යි 3 100 න් ගුණ කරොත් මේක 10 2 න් ගුණ කරොත් තමයි නැවත 253 දශම තුන හැදෙන්නේ ඇයි දශම ස්ථාන දෙකයි ආපස්සට එන්න ඕන මේකේ दहाई देकर हर दर अभी बैंकर ने दसमस्तान जाना तमाई में तो ना दहाई पागे बले आप कैसे नहीं अभी बैंकर ने दहाई दसमस्तान जा में थी बीच दसमस्तान है अभी बैंकर ने एकाई हर दर ये तो कोटर तुम्हारे दिशा में हाथ आई देकर अपे अपे यात्री दे में एकाई एक ने साथ दहाई पालवे नहीं पाले में के මේ 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 1 10 අත සංඛ්‍යාව තමයි තියෙන්නේ හරිද සමයක 10 බිංදුව වෙනවා ඇයි අපි දශම ස්ථාන අතින් දැම්මේ නැ මේක අපි දශම ස්ථාන දෙකක් අතින් දාන්න වෙනවා 1 2යි එතකොට 6.2 7යි අපි අතින් දැම්මේ දශම ස්ථාන දෙකයි ඒක නිසා 10 දෙවන බලය කියලා වැටෙන්නේ ඒක හරිද තේරුමාද දැන් කොච්චර නම් අහන්න බලන්න ඉක්මනට අතපාඩු හදාගන්න හරි අඩුපාඩු ලියලා ඉන්නවත් තාම නැත නැතුව स्क्रीन मित्र මේ වගුවේ පටන් ගමු මම යනවා උතලේ පටන් ගමු තියෙන 10 එක මෙන්න මේ తీරුව හරිද පේනනේ හැමෝටම මේ తీරුවේ හරිද තියෙන්නේ 10 11 12 13 14 15 16 17 18 එහෙම ගිහිල්ලා මේක තියනවා
කීය වෙනකන්ද වගු දෙකක් තියෙනවා අැතර මේක එක වගුවක් වගු දෙකක් නෙවෙයි ඒක හරිද කීය වෙනකන් තියනවාද 99 වෙනකන් තියනවා හරිද 99 වෙනකන් තියනවා ඇත්තටම ගත්තොත් මේ තියෙන්නේ 10 11 12 නෙවෙයි හරිද 10 11 12 නෙවෙයි ඔය ඇත්තම තියෙන්නේ ඔතන තියෙන්නේ 1.0 1.1 1.2 මේ හැමතැනම තියනවා දශම තිත දශම තිත දාලා නැත්තේ හේතුවක් තියෙන මේ වගුව ටිකක් පාළුවින් වැඩි වෙනවා දශම තිත යමනා මොකෝ මෙතන විතරක් නෙවෙයි දශම එන්නේ මේ මැද සංඛ්‍යා තියෙනවානේ මේ මැද සංඛ්‍යා දැන් මෙතන ගත්තොත් මෙයා බිංදුවයිෂ මේ 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 තියෙන්නේ හරිද මේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ මේ 0.492 නෙමෙයි 492 නෙමෙයි මේ තියෙන්නේ මේ තියෙන්නේ 0.4492 දැන් මෙතන ගත්තොත් මේ තියෙන්නේ 0.12 0.6 ඉතරක් තියෙන දශම සංඛ්‍යා තමයි හරිද මේ ඔය ෆොන්ට් එක ඒ ෆොන්ට් සයිස් එක දැන් 0.1 කියන්නේ ෆොන්ට් සයිස් ෆොන්ට් දෙකක් එන්න ඕන හැම සංඛ්‍යාවකට ඒ වගේ 1 2 3 4 5 6 7 8 9 10 20ක් වෙනවා 20යි මෙතන දශමයි 21ක් තව අකුරු 21ක් මේකේ දැම්මනම් මේක පහලට තමයි උඩට දෙන්න වෙනවා අකුරු හරිද මේ ලොකු ඉඩක් යනවා පිටු 4ක් විතර යනවා පහල වගුවට දැන් පිටු දෙකෙන් මේ සීමාවල තියෙන පිටු 4ක් විතර යනවා හරිද ඒක නිසා ඔගලන්ට මෙහෙම දීලා තියෙනවා හරි එතකොට මෙන්න මේ හොඳටම මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ වගුවේ මෙතන තියෙන්නේ 10 11 12 නෙමෙයි 1.0 1.1 1.2 එහෙම ගිහිල්ලා මේක තියෙන්නේ 99 වෙනකන් නෙමෙයි මේක තියෙන්නේ 99 වෙනකන් නෙමෙයි මේක තියෙන්නේ මේක තියෙන්නේ 9.9 වෙනවා ඒ කියන්නේ ලඝු වගුව හදලා තියෙන්නේ මේ කියලා ලඝු වගුව හදලා තියෙන්නේ එකේ සිට 10 දක්වා නැත්තම් 9.9 දෙක 9.9 විතරක් නෙමෙයි අතන 10 දක්වා 10 නෑ හොඳේ 10 නෑ 1 සිට 10 ඇති ඇති සංඛ්‍යාවල ලඝු වගයන් දැන ගැනීමට සමයි මේ මේ වගුව සකස් කරලා තියෙන්නේ ලඝු වගයන් දැනගන්න ඇත්තටම අර අපි දන්නවනේ ලඝු 10 පාදයට 10 3 අගයක් තියෙනවා 10 අගයක් තියෙනවා 3යි හරිද මේක 10 ගුණාකාර 10 10 10 10 කියන 10 බලයක් විතර විය හැකි සංඛ්‍යාවලින් ලියනවා නම් අපිට පුළුවන් හොයා ගන්න වගු ඕනේ හරිද අනිත් එක ඔය වගු හද තියෙන 10 පාදයේ සංඛ්‍යාවල එකේ පාදේ දෙකේ පාදේ ඒව නැහැ අපි 10 පාදයේ සංඛ්‍යාත්මක අගයන් තමයි ගණන් කිරීම වලට වැඩි හරියක් හම්බෙන්නේ ඒ නිසා 10 පාදයේ සංඛ්‍යාවලින් හදපු ලඝු අගයන් තමයි තියෙන්නේ ඒකෝර 10 පාදයේ මෙහෙම හිතමුකෝ මම සංඛ්‍යාවක් දෙනවා ලඝු සංඛ්‍යාවක් 10 පාදේ නම් LG කියලා ලියන්නේ අපි ඒක අපි ගිය සතිය ඉගෙන ගත්තානේ LG හරිද 6.73 ලඝු අගයවන මේ ප්‍රකාශනයේ වටිනාකම ඕන ඔය වටිනාකම අපිට හොයන්න බෑ හරිද හරිද මේ වටිනාකම හොයලා දීලා තියෙනවා වගුවේ කලින් ගණිතඥයෝ මේක ඒගොල්ලෝ දැනගත්තා මේක ටිකක් ඕන වෙන වැඩක් ඒක නිසා මේක හරදරයි හොයන්න ඒක නිසා ඒගොල්ලෝ වගුවක් සකස් කළා එකේ නම් 10 වෙනකන් තියෙන ඔක්කොම දශම ස්ථාන 4ක් වෙනවා දැන් දශම ස්ථාන 2යි දැම්මේ 3ක් වෙනවා
දශමස්ථාන තුනක් වෙනකන් නිවැරදිව හොයන්න ලඝු අංකය දැන් ඇත්තටම මේ ලඝු අංක යන හොයන කැල්කියුලේටරේ තියෙනවා නමුත් අර මූලික දේවල් ඉගෙන ගන්න එපාය ඒක තමයි දාලා තියෙන්නේ හරිද රයිට් කොහොමද බලමු අපි ලඝු අංකයෙන් මෙන්න මෙයාගේ අගය වටිනාකම හොයාගන්න ස්ක්‍රීන් ෂෙයා කරන බලන්න නේ හරි मेनमेती अपने හරිද මේ දේ පුන මම දැන් තමයි කවදාවත් හරිද මං එනවා පල්ලෙහාට 67 ගාට ඉස්සෙල්ලා 67 ආවා 67 ඉඳන් දැන් මට ඔක්කොම පේනන බැරි කම නැහැ නේ අ 67 ඉඳන් මේ පැත්තට බලනවා बिंदु एक देख तू मैंने आ गया हेटा हाथे මෙතන තුන අපි බැලුවේ අපි ඒ වගුවෙන් බැලුවේ 67 තුන 67 තුන අපිට ආවා 82 80 හරිද ඇත්තටම අතර 82 80 කියන්නේ 8280 නෙවෙයි 8280 නෙවෙයි 82 80 කියන්නේ लघु दहाय पाते दहाय एक एक दहाय ने एक वेने लघु दहाये पादे एक दार्शिक निरूपण वाटना का लघु दहाये पादे दहाये दहाड़ी हेतु විද්‍යාත්මක අංකනේ දැන් තමයි ඕන. හරිද?
මම වෙන පදන්තරය මම මෙතන වල බෙන්න ගන්නවා හරි මට LG 67.3 ලියන්න පුළුවන් 67.6.73 ගුණ කිරීම दहाई पाले वाली पाले क्या दशमस्थान है कहीं ना बिताए में आती दहाई पाले वाली पाले मेक मटा पाला ने पुरवा देने का है संख्या देखा नहीं मेक गुण भी माने अरे लागुनी इतना आविता कर लगी सत्य साक्ष अच्छा कर लागुनी इतना आविता कर ला मम मेक कोटा से देखा करना एक आप तो माई दशम कोटा सानित्य का दहाई पाले कोटा मेरे दिन एक तो इधर पास से मैं आगे आगे डेटा में तभी हो जाती है किधर बिंदु ऐसे में आटाई देखा ही आसू आसू देखा आसू मैं आगे आटना का अभी दान दहाई पादे दहाई के वटना को दर्शक के रूप में ना इकाई हर दर सांपूर्ण उत्तर है तो ना मैं देने को कोई ना तो ना इकाई ऐसे में आसू देखा ही आसू इकाई ऐसे में तब प्रश्न आ क्या हुआ थी मेहमान मैं एक दाम मैं आगे आगे किए थे लागू आगे किए थे क्या हुआ हर दिन सोयादा ने प्रमेय तमाई मेके लिए ना विद्यात्मक आंक ने आये दशम हाथाई तू ने बुनो तू भी दहाई दशम स्थान है हाथराक में इंगले दहाई हाथर ये तो कोटे मैं आ गया अपन कोटा स्टेशन का लागू आये दशम हाथाई तू ने एक तू तू भी लघु दहाई हाथ का पीरों ने दहाई हाथ का ओके लघु दहाई हाथ मैं आगे बढ़ना हूँ डेंटर में तभी ले लाई थी की ये था वह आगे ना थी अभी हटा हाथ है तूने हुआ नहीं आगे लघु अगुए एक ऐसा बिंदु है जिसमें असुब देखा है असुब तो मैं एक आगे तो मैं आगे बढ़ना हूँ लघु दहाई हाथ रे बढ़ना हूँ ऐसा मेरे पास है दहाई तीर मर दहाई हाथ रे यहाँ के बढ़ना हूँ दर्शक के निरूपण ही करो हाथ रहे मिदने का सुनो हाथराय दिशे मासू देखा है सुन हार्द जब हमने विद्यात्मक आंक करे अच्छा वेला आई क्या हुए मेरे मेक ये निकालना था भाई वो का धन्यवाद लघु आगे का कोटा से देखा थी हम एक पूर्णांश है अनित्य का दशमांश है का पूर्णांश है अनित्य का दशमांश है पूर्णांश है दशमांश पूर्णांश है दशमांश हार्द कोटा से देखा थी आप यार मित्र में दशम स्थान मित्र है ना सर अने तिलक पार्टी में सामान है मम्मी जाते तुम्हें दशम स्थान तो मैं विनसु हाँ इतना कोट है एक ही मोकलांड पे है ना एक ही साथ दशमांश से विनसु ने नदी दी दशमांश से विनसु ने नया कोई बुलाव को अक्ता है पर पूर्ण आंसे विनसु पे रटाव को दर्पण पूर्णांश में भी पूर्ण संख्या को रस किया वाले लघु अगे से भी तो संख्या भी एक इलाका ने कई नाम दिए ने पूर्णांश पे थे एक इलाका ने कई नाम दिए ने मित्र ने कर सॉरी मित्र ने बिंदु पूर्णांश से लेकर बिंदु इलाका देखा तीर वाला दहाई एकर है कितने एकर पूर्णांश से देखा तीर वाला एकाई बलन वेगे एकाई देखा तूने आंकड़े पहाड़ थी आवे खाते मैं आगे लगूंगा कि ये किया बार किया न ट्रक डाल दें
අච්චර දිගට දිගට ලියන්න ඕනේ නැහැ. පූර්ණාංශය දශමාංශය එන්නේ. දශමාංශය වෙනස් වෙන්නේ නැහැ කියලා දැන් අපි ඉගෙන ගත්තනේ. දශමාංශය ඇවිල්ලා 82 80 තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. 82 80 තමයි. පූර්ණාංශය කියලා කියන්නේ. पूर्णांश है कि तूने आई ना आई इंगे माइक लांग लो फोन करा दें कंप्यूटर ले ये तो आ मैं मैसेज जनो राइट जनरल कटिया हरी हरी बहुत मंदा है ये तो तुनाई कतमान से ना तुनाई हाँ वो कतमाई कतान दली आपके लिए मैंने मैं में प्रश्न या पहाड़ देख पी ना पहाड़ देख पी ना प्रश्न या क्या पहाड़ देख पी ना जीवित बल बल कुछ दहावे विनोदचारिका යන්නේ හතරට මෙහෙ පෙරවරු පාන්දර හතරට යන්නේ අ බල මොකාද කියපල්ලකෝ මේකේ 4යි 1ට එන එක 4යි 1ට විනාඩියක් පරක් වෙලා එන එක ඉතින් ගිහලා දින මේක කලින් දැන් මේ දා අවුරුදු එකමාර 2:30 යන්න බැරි වුණා නේ ඊට කලින් ට්‍රිප් ගියානේ මොකාද හතරට යන ට්‍රිප් එක 4යි 1ට ගිහින් මුං අඩුම ගානේ 3:30 වෙනකොට බස් එකේ නගින පොරකට හරි උමනා මේක යන්න ඕන නා ඇටිකල යනවා හොඳට ජවෙන් නාල කරලා යන්නේ දැන් කී දෙනෙක් මේක ඉන්නවද හොටු පෙරාගෙන කාව පෙරාගෙන ඉන්නවද බලන්න ගිහ යනවා කන්නඩිය ඉස්සරට අක්කලා කන්නඩිය ගිහ පොඩි කන්නඩිය ගිහ බලන්න නැත්නම් කැමරා කවුන්ටර් ගන්නවා තමන්ගේ පැත්තට මේ පොඩ කැමරා කවුන්ටර් එක ෆොටෝ එකක් දාගන්න බලන්න හරිද මොකද්ද පොඩි යක්ෂ පැටියෙක් තරින් පොඩි යක්ෂනි පැටියෙක් තරින් පේනේ සමහර අය. හරිද? ඒ වගේ ඉන්න කලබිරාගෙන හොටු කරාගෙන දැන් මම කැමරොන් රන්නේ කියන්නේ නැහැ. ඉන්නවා. හරිද? හය වෙනකොට මේ හය වෙනකොට එන්න බැරි වෙනවා. මේක හොඳට නාලා කාලා දීලා ඈ දැන් ටිකක් දාලා පවුඩර් ටිකක් පුරාගෙන දැන් දිපහට ඇඳලා ඈ දැන් පස්සේ හතරයි එක වෙනකොට බස් එක එමු. හරි. තුනම ආරෙන්කොට එතන. මුන්ට මේක ඔන්ලයින් එන්නේ කිව්වොත් තමයි.
ඇත්තේ කතාව අපිට නිදා ගන්න හැරෙන්න බැරි කම නැහැ මේ තියෙන්නේ සාමාන්‍ය අපිට හැරෙන්න උමනාවක් නැති කමද වෙලා තියෙන්නේ උදේට හැරෙනකොට උදේට හැරෙන්න උමනාවක් නැති කම තියෙන්නේ හැරෙන්න බැරි කම නැහැ හරි මේ දැන් මේ ලෝකෙ ගත්තාන් පස්සේ එතකොට මේ අපි වැඩ කරන්න ඕන යම් සි ටාගට් එකකනේ හැරෙන්න බැරි කට්ටිය ඉන්නවනේ උමනාවක් නැති කට්ටිය හරි ලොකු ප්‍රශ්නයක් ඒක. ඇයි Tamanට හිත යොමු කරගන්න බැරි නම් අවස්ථාවයකට. හරිද? අම්මා තාත්තා නම් හැරවන්න ඕන. හරිද? ලොකු ප්‍රශ්නයක් ඉස්සරහ පාඩම් කරන්න ගියන් පස්සේ කතන්දර තමයි. හරි. රයිට්. ඒක කතා වැඩක් නැහැ. අපි යමු. සා උමනාවක් කරලා ඊළඟ දවසේ වරෙල්ලා මේ මේක ලිව්වයි लिया गाना क्यों है माँ मेरे को लिया गान ये पता हुआ से एक आमदन हूँ तो माँ तो कहाँ तो मेरे को क्यों है आये क्यों ना तो क्यों है बाहर देख के ना प्रकाशन वाला अग्या लघु अघु भावितिय स्वयं पहाड़ देख कर प्रकाशन वाला अग्या लघु अघु भावितिय स्वयं अंदर पहाड़ देख कर प्रकाशन वाला अग्या लघु अघु भावितिय स्वयं अंदर अति तिंग जुआले का मैं मैंने उन मैं इन दोनों को भाई मेरी को पटका लिया था लघु दिंदुने ඒ දශම ස්ථානයක් අපි එන්ටර් ඉන්නේ නැහැ නේ 10.0 විද්‍යාත්මක ආකාරයෙන් ලියනකොට ඉතින් බිංදුව තමයි දෙන්න දෙන්නේ ඒ නිසා මේක 10 එක ආපු නිසා 1 ආවේ මේක 10 4 ආපු නිසා 4 ආවේ හරිද මේක 10 3 වෙන නිසා තමයි 3 දැම්මේ තේරුණාද එහෙනම් අනිවාර්යයෙන්ම 10 බිංදුව තමයි මෙතන විද්‍යාත්මක ආකාරයෙන් ලිව්වොත් ඒක නිසා මේක බිංදුවයි හරිද ඒත් තාම අපි කියන අහන්න ඒ වගේ බද්දකට වැස්සදද නැද්ද බද්දකම ඉන්නේ නැද්ද සරි
හරි එහෙනම් මගුවා සරි අපි හතරක් නේ කරේ පස්වෙනියකට යා පහ මෙයාගේ ලඟුවගේ ඕන හරි යන වගුව පෙරලා ගන්න ආ ඉස්සෙල්ලා තීරණය කරන්න මෙයාගේ පූර්ණාංශය නියද කියලා මට කියන්න කොටස් දෙකක් තියෙනවානේ එකක් දශම පැත්ත අනිත් එක පූර්ණ පැත්ත පූර්ණාංශයෙන් කීය දෙන්න ඕන මට කියන්න කීය බලලා වැඩක් කරලා මම එහෙමලද මේ वीडियो एक दान आदि के लाहन मुकदमा दान आदि मत दे अपने किया था किया था मैं क्यों वो काम कर हाँ तूने आता रही ऐ बोलो तेरे लाखी पूरा सांग क्या आवे इलाका तूना तीरना इलाका तूना तीरना पूर्ण कर दिया है दशम पैंत गाने पूर्ण संख्या कर दी इलाका तो रात्रि में तेरे किया दाने कोई एकाई एकाई देकाई हाँ देकाई देकाई हाँ तो मेके एकाई देकाई का ताका मेके पास हाँ දැන් බලමු 94 36 හොයන්නේ කොහොමද කියලා දශම ස්ථාන තුනක එකක් ඉස්සෙල් හොයන්න කරගත්තා දැන් 4 එකක් දශම ස්ථාන මේ එක ඉලක්කම් 3 එකක් දැන් ඉලක්කම් 4 එකක් හොයන්න ඉගෙන ගන්න හරිද දැන් බලන්න කීයද 94 තියෙන්නේ කොහෙද කියලා අපිට යන්න වෙනවා වගු වෙන මෙතන අපේ 94 මේ තියෙන්නේ मैंने तेरा नौ हाथ लगा आज आनों हाथ रखी है मतलब आनों हाथ रख मेरे साथी हारे माँ कल जाते हैं वहाँ इधर बात से याना माँ මෙහාට කොහටද 94 3යි 6 3 තියෙන්නේ මෙන්න මෙතන නේ මේ තියෙන 3 හරිද 3 තියෙන්නේ එතන අපි අරන් මෙතන ඉඳන් එතකොට දෙන්න මෙතන ඉඳන් සිරස්ව මේතේ මේ දෙන්නේ 94 3 අපිට ඕන 94 3යි 6 6 කොහෙන්ද යන්නේ මෙන්න මෙතන තියෙන මධ්‍යාන්තරයේ කොටස මධ්‍යාන්තරයේ කොටස තියෙන මේ තියෙන මධ්‍යාන්තරයේ එකේ ඉඳන් 9 වෙනකම් ඔන්න ওই తీරුවේ 6ක් ගේන්න කොහෙද බලන්න මෙන්න මෙතන 6 තියෙන මෙතන මේ තියෙන දැක්කද දැන් බලනවා මේ 94 තීරුවේම පෙළියේම 94 පෙළියේම හරිද 6 තියෙන ස්ථානේ කීය තියෙන්නේ කියලා අපිට පේනවන්නේ දැන් එහෙම ගත්තාන් පස්සේ කීයද පේන්නේ 3 අන්න ඒ 3 මේ ආපු
මේ ආපෝ මේ ආපෝ 97 45ට එකතු කරනවා කීයද 3ක් 97 45ට එකතු කරනවා කීයද 3ක් 97 45ට 3ක් එකතු කරොත් කීයද කීයද කටහරලා කතා කරන්නේ නැහැ නැත්නම් මෙතන නිකන් බලලා වැඩක් නැහැ පුතේ මේක නිකන් තේරුම් නැත්නම් මේක සම්පූර්ණයෙන්ම වරයි මේක තේරුම් ගන්න බැරි නම් එකක් දෙකක් නෙවෙයි ලකුණු 10කින් 5ක් නැති වෙනවා විභාග ප්‍රශ්න පත්‍රෙට අපුණු 5ක් අඩුම ගාන්න නැති වෙනවා වාර විභාග සමහර ලකුණු 7ක් 8ක් වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාග මම මේ කියන ලකුණු 5ක් අනිවාර්යයෙන්ම නැති වෙනවා හරිද මේක හොයා ගන්න බැරි නම් මං කියන කාරණේ හොයාගන්න බැරි නම් ඒක නිසා තේරුම් නැත්තම් කරුණා කරලා කියන්න දෙන්න ඉස්සෙල්ලා ඔ තේරුම් නැහැ කියලා කිව්වද කියලා ඉස්සෙල්ලා මට කියන්න ලඝු අඟු බලන්න තේරුම් නැති අය අය ලඝු අඟු බලන්න හරිද ලඝු අඟු බලන්න තේරුම් නැති අය දාන්න මැසේජ් එක लघु अगुए बलान पुलवांग इलाका हाथरक संख्या पलवी कारण හරිද ඉලක්කම් හතරක සංඛ්‍යාවක් විතරයි ලඝු අඟුවෙන් නිරීක්ෂණය කළා අගයක් ගන්න පුළුවන් ඉලක්කම් හතරක සංඛ්‍යාවක් විතරයි හරිද එතකොට ඒ ඉලක්කම් හතරේ සංඛ්‍යාව ලඝු අඟයක් හොයන්නේ කිව්වොත් 10 පාදයට මට 6 මෙහෙම ගත්තොත් 325 3254 හරිද 3254 ලඝු අඟව යන්නේ කියන මේ 3254 විද්‍යාත්මක අංකණය ලියුවොත් 3.254 ගුණ කිරීම 10 3නේ 10 3යි මෙන්න මෙතන 3ක් වෙනවනේ ඉලක්කම් 4ක් තියෙනකොට මෙතන 3ක් වෙනවනේ අන්නේ 3 තමයි පුතේ පූර්ණාංශයට එන්නේ ඔක තේරුම් නැති අය කියන්න බලන්න පූර්ණාංශයට එන්නේ අන්නේ 10 3 වෙනි බලය කියන එක තේරුම් නැති අය කියන්ට මැසේජ් දානට ඩිය ලේසියි මට මයික් ඔන් කරලා කිව්වනම් පූර්ණාංශය 3ක් ආවේ මෙන්න මේ 10 3 වෙනි බලයෙන් කියන එක තේරුම් නැත්නම් කියන්ට මේ ඉතරලා ලියන්න කියවෙන්නේ නැතිව 10 3 නිසා තමයි මෙතන 3ක් ආවේ 3.0 අගයක් තමයි දැන් ඉන්නේ එහෙනම් හරි තේරුම් නැහැ කියලා නියුර දෙන්නේ. දැන් විද්‍යාත්මක අංකණය ලියන්න තේරුම් නැති කෙනෙක් කියා බලන්න මේක දැන් අප මුලටම යන්න වෙයිද නැහැ. විද්‍යාත්මක අංකණයෙන් ලිවීම 9 වසරේ කොටස තේරුම් නැති අය හරිද ලියු ඔව් කියන්නේ මොකක්ද මොන ප්‍රශ්නෙට උත්තරද කියලා මට හිතා ගන්න බෑ හරිද
මේකේ පූර්ණාංශය කියන්න. පූර්ණාංශය නැත විද්‍යාත්මක අංකණය ලිව්වොත් 10 පාදයේ බලය කීයද? විද්‍යාත්මක අංකණය ලිව්වොත් 5.7යි 3යි 4 කියලා නිකන්නේ. 10 බලය කීයද? 10 බලය කියන්නේ 3/10 කට කරලා යනවා. කියලද? 2. 2යි 2යි. ඔන්න ඕක 2යි කියලා ගන්න තේරුම් නැති අය ඉක්මනට ඉස්සර කියන්න ඉක්මනට කියන්න ගොඩක් වෙලා ගන්න නැතුව. ලිවිරුවක තේරුණාද? ලිවිරු මයික් ඔන් කරලා කියන්න කම්පියුටර් එකේ නෙවෙයි ඉන්නේ. ලිවිරු ඉන්නවද විතර? ඉඳ ගිල්ලද? ටොට් ටොට් ටොට්. ඉඳ ගිල්ලද? ඉඳ ගිල්ලද? නැහැ මේක නැහැ. මේ තේරුම් ගන්න ඕන. දශමාංශය කියලා දෙකක් කියනවනේ ලියරෝ පූර්ණාංශය දශමාංශය දැන් මෙතන පූර්ණ සංඛ්‍යාවක් තියෙන්නේ කොහොමද ඒ තැන ඉලක්කම් එකයි දෙකයි තුනයි හතරක් කියනවනේ ඒ ඉලක්කම් හතර හතරයිනේ හතරක් නම් මෙතෙන්ට එන්නේ තුනයි හරිද මෙතන පූර්ණ සංඛ්‍යාවකට තියෙන්නේ කොහොමද ඒ තැන ඉලක්කම් එකයි දෙකයි තුනයි හතරක් වෙනවනේ ඒ ඉලක්කම් හතර ඒ ඉලක්කම් හතර හතරයිනේ හතරක් නම් මෙතෙන්ට එන්නේ තුනයි හරිද මෙතන පූර්ණ සංඛ්‍යාවකට තියෙන්නේ කොහොමද ඒ තැන ඉලක්කම් එකයි දෙකයි තුනයි හතරක් වෙනවනේ ඒ ඉලක්කම් හතර ඒ ඉලක්කම් හතර හතරයිනේ හතරක් නම් මෙතෙන්ට එන්නේ තුනයි හරිද මෙතන පූර්ණ සංඛ්‍යාවකට තියෙ
දශමාංශය කියද? දශමාංශය පහ පූර්ණාංශ කියද? මොකද අංශද? ආයි බොමුදයි එකයි. හල් එකයි. හරිනේ. දැන් ඔන්න වැඩේ අල්ලගත්තානේ. එකයි. දැන් දැන් යන් අපු මේ හතරෙම මේ අස්තෝර තුනයි තියෙන්නේ. තුනේම දශමාංශය හොයන්න යන්නේ. හරිද? දැන් එකක් ඔන ඕගොල්ලෝ මේක පැති පිට ලියා ගන්න බලන්න. නැත්තම් මේ මේ කියන ප්‍රශ්නද? 5 6 7 නේද? මේක ලියා ගන්න. පුළුවන් කට්ටිය හොයලා අගයන් ටික දාන්න. මොන මැසේජ් එකක් දාන්න පුළුවන් අය හොයලා. लिया लगता है मैं स्क्रीन शेयर करने का ही ये करने का हरे अन्य शेयर करना हरे दें माता एक पुलिस मोहन को ना तीस देखे पना साथ रहे तीस देखे पनास सत्र में एक ही गाने को हम दे तीस देखे पनास सत्र में दिए ने तीस दिन को एक किया बात दिए मैंने बड़ा तीस दिन का दिया ना हार दे
मैंने दिया 32 पोटा दें पोटी करा हम मेरे को बाला गाना मैंने 32 दिया आर दे इधर पास से बाला ना वाह पाह कोई थी 32 के पाह 32 के पाह दिया मैंने मित्र ये पाह बाला मैं दी हुए दहनमे हाथर बारो එහෙනම් අපේ දශමාංශ කොටස හොයාගෙන අවසානයි 51.24 මට මැසේජ් දාලා තියෙන ගොඩක් කට්ටිය 51.24 හොඳයි අද 51.24 3.51.24 මේක ලඝු වගේ මෙයාගේ අද මේ ප්‍රකාශනයේ ලඝු වටිනාකම තමයි මේ තියෙන්නේ හරි හරි තීරණය දැන් දාන්න මැසේජ් එක තීරණය කියලා මේක හරියටම ඉගෙන ගන්න නැත්නම් වැඩක් නැහැ හරිද ලියු තීරණවද ඉස්සෙල්ල නැහැ කියලා දාපු අය ලිවිරු තීරණවද නිකුත් තීරණවද පොඩ්ඩක් තීරණව අනිවාර්යෙන් ටික ටික තමයි මේ වැඩේ කොට දා ගන්න ඉපරත් කියන සදාතිය තියෙනවා දෙම් නැහැ කියලා. ඊට පස්සේ දාලා තිබුණා කලින් දු තේරුණා දැන් පළු කියලා කියන දා අමු කියලා. විත්මාල් තාලදී මොකද කතන්දරයක් තේරුණාද මම මම දැන් මේ කීප දෙනෙක් නම් කළා කිව්වේ ඒ කට්ටිය මට තේරුනේ නැහැ කියලා කියපු නිසා අනිත් අය නම් කරන්න විදියක් නැහැ තේරුනවද නැද්ද කියලා අහගන්න විදියක් නැහැ මේ උත්තර දෙන්න එපා ප්‍රශ්න අහන්න එපා හරිද හරි එහෙනම් අපි 57 3 4 57 3 4 නැසොයි බලලා දැන් මේ 503.4 පූර්ණාංශ දෙකයි කියලා හොයාගත්තානේ එහෙනම් 57 3 4 ලඝු වර්ගය බලන්න මට කීප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා අද බලමු 57 3 4 හරි පියනෝයිට් ලඝු වර්ගය
උත්තරේ දාන්න බලන්න කට්ටිය සෝ උත්තරේ නෝ මට හරි උත්තර කොහොමද දාගන්න යන්න මං එතකම් මේකේ කතා කරනවා හරි උත්තර ඔයගොල්ලෝ හොයාගත්තනම් දාන්න හොඳයි ඉන්න බා දැන් කීප දෙනෙක්ම දැන් මා අනිත්යත් දාන්න අපිට බලන්න තියෙන්නේ 25යි 3 මෙන්න බලන්න मध्यांतरिकीर्णय दशम स्थान देखा दशम स्थान देखा तीन संख्या संख्या वाले तीन दशम स्थान एक नहीं उदाहरण उदाहरण किसी हाय दशम तू नहीं देखा ඊට පස්සේ 26 3යි 2 3ක් මාක් කරා මෙතනින් අර 2 ගන්න මධ්‍යාන්තරේ කොටස දැන් 3 වෙනි 4 වෙනි ඉලක්කම ගන්න මධ්‍යාන්තරේ කොටසෙන් විතරම 4 වෙනි ඉලක්කම ගන්න මධ්‍යාන්තරේ කොටස මේ තියෙන්නේ 4 ඔන්න 4 හරිද දැන් බලමු කීයද කියලා
මට හොයන අය උත්තරේ දාන්න හොයලා පුළුවන් අය මෙන්න 26 3 තියෙන ස්ථානයේ තියෙන පිටීමේ තියෙන අගය 42.2 ඒකට මේ 26 තියෙනුවේම තියෙන sorry 32 බලන්න ඕනේ 32 කියන්නේ 1 2 මෙතන තියෙන sorry මේක ඔලුවේ මේ හතර නෙමෙයි ගන්න ඕන හතර නෙමෙයි ගන්න ඕන ගන්නොත් 2 හරි එහෙනම් මධ්‍යන්තරයේ තීරුවේ දෙකේ ස්ථාන තියෙන්නේ අගය 3යි 3යි වටිනාකමක් තියෙනවා එහෙනම් මෙන්න මේ 3 42.2 4200 එකවර 4200 3ක් එකවරන් පස්සේ 4200 3 right ඔය ඔල තියෙන කට්ටිය කොහොමද 4200 3 ඒ දශමාංශේ පූර්ණාංශය විල මෙතන ඉලක්කම් 2යි නම් මෙතන 1යි මෙතන ඉලක්කම් 2යි නම් මෙතන 1යි හරිද තේරුණාද වැඩේ දැන් තේරුණාද ඉන්නවා කියන බලන්න දැන් කෙටි ප්‍රශ්න වලට මේව අහන සාමාන්‍ය සමහර වෙලාවට ඒකෝල බෝද දෙනවද මොදෙත්ම නෝටේ මේ බබුව දෙනවද ඇවුරි නෑ මේ ගාන ඇවුති මේ ඒරවට අර බබුව දෙනවද බබුව බබුව මේ ප්‍රශ්න වලට ඇහුවොත් ඒක දෙන ක්‍රමයක් තියෙනවා මේකේ අගයක් දීලා ඒකේ අහන්න වෙන මෙහෙම එකක් මේ වගේ අගයක් මේ අගය දීලා මේක දීලා හරිද අපෙන් අහන්න පුළුවන් 2632 ලඝු අගය කීයද? ලඝු නැහැ. අයි මේක දශමාංශයේ හැමතිස්සෙම එකයිනේ. පූර්ණාංශය විතරයි ඉතුරු වෙනස් වෙන්නේ. ඔතන මෙතනින් අපි පූර්ණාංශය ඉලක්කම් හතරක් තියෙනවා. ඒ නිසා පූර්ණාංශය 3යි. 3.42.3 තමයි උත්තරේ වෙන්නේ. තේරෙනවද? පූර්ණාංශය විතරයි වෙනස් වෙන්නේ. දශමාංශය වෙනස් වෙන්නේ නැහැ. ඉලක්කම් සෙට් එකේ කොමන? හරිද? එතකොට කෙටි ප්‍රශ්න කරලා ලඝුවක දෙන්නේ නැහැ. හරිද? දෙවන ප්‍රශ්න පත්‍රේ නම් ලඝුවක භාවිත කරන්න පුළුවන් වාර විභාග කරන ලඝුවක උගලද කියන වෙනවා. මොකද්ද වාර විභාග කරන ලඝුවක කියනවා නැත්නම් ලඝුවක දෙනවා සාමාන්‍ය පිළි භාගෙන. රජයේ මුද්‍රණයක් තියෙනවා. හරිද? right. එහෙමනම් ඊට පස්සේ අපි යමු अब गेट प्रश्न वाली मेरा एक दर्द मां गेट प्रश्न देख के आते हैं ना और देख यार ना वहाँ पे लाखों पहले गाने हाँ लिया ने प्रश्न यहाँ पहाड़ देख रहे एक के प्रकाशन वाला अज्ञान पहाड़ देख रहे एक के प्रकाशन वाला अज्ञान लघु अघु बावितेन सोयान्न පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනවල අගයන් ලඝු අඝු භාවිතයෙන් සොයන්න ලඝු අඝු භාවිතයෙන් සොයන්න හරි පළවෙනි එක මේකේ අගය 423.3 53.67 ගුණ කරලා හොයන්ට පුළුවන්. පුළුවන් හොයන්න. එහෙම හොයන්න එපානේ ලඝුවක භාවිතයෙන් හොයන්නේ කිව්වේ. සර් ලඝුවක භාවිත අතර. පියවර ටික හරියට අනුගමනය කරන්න. හරි. මෙව විභාගෙට ලකුණු හම්බෙන පියවර ටික. නිකම්ම උත්තරේ දැම්ම ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? මෙන්න පළවෙනි පියවර මම මෙයා ලඝු ප්‍රකාශනයක් ලෙස හදනවා ලඝු 10 පාදේ ලඝු ප්‍රකාශන
ලඝු ප්‍රකාශනයක් ඇසිරි බා දෙවනි පියවර දෙවනි පියවර දෙවනි පියවර තමයි මෙතන කොටස් දෙකක් තියෙනවානේ සල් ලඝු කොටස් දෙකකට ගන්නවා මෙතන ලකුණ මොකක්ද දෙන්නවා मित्र लघुआ එක එක කරමට අගය කියන්න මට විනාඩියක් කිලියට යන වෙනවා ඈ. ඔගොල්ලෝ එතන එක හොයන්න.
සර් ඕකේ නේද සරගේ ගාන වැරදි නේද සර් ඇයි 427 නෙමේද ආ 7 මම 7 මෙතන 7 ඒක වෙනස් වෙන්නේ මෙතන 7
හරි දැන් මෙතනදී එක පුළුවන් 2.6යි 3.7යි 7ක 1.72යි 98ක් එකතු වෙනවා මෙතන 5යි 5 එකක් ඉතුරුයි 0.9යි 9යි 1යි 10යි 0.1ක් ඉතුරුයි මෙතන 3යි 2යි 5යි ඉතුරු 1යි 6යි ඉතුරු නෑ 6යි 13යි 3 එකක් ඉතුරුයි 3 3යි 1යි 4යි sorry 3යි 1යි 2යි 1යි 3යි නයි තුන එකයි යහපතින් අපිට එකත් එක තමයි හතර. හරි. ඔන්න අපිට ආව ලඝු වර්ගය. මේ මුළු ප්‍රකාශනයේම ලඝු වර්ගයක් ආවා 4.36.5 කියලා. දැන් අපි මෙයාගේ මෙයාගේ වටිනාකම හොයන්න. මේ ලඝු වර්ගයන්නේ මේ ලඝු වර්ගය. එයාගේ ප්‍රතිලඝු වර්ගය හොයන්න ඕන. අපි කියනවා पूर्णांशन මොකෝ ලඝු වර්ගය බලනකොට අපි පූර්ණාංශ කොටස වගුවෙන් ගත්තේ නැහැනේ. ඒ නිසා පූර්ණාංශ කොටස වගුවෙන් සංසන්දනය කරන්නේ නැහැ. ඒකම මම වෙන කතන්දරයක් කියන්නම්. අපි ප්‍රතිලඝු වර්ගය බලන්න යන්න දශමාංශ කොටසන විතරයි. ඔන්න 65.5 ප්‍රතිලඝු වර්ගය හොයන්නයි යන්නේ. හොඳට බලා ගන්න ඈ. හොඳට බලා ගන්න. රයිට්. ඊද 65.6. හරි. 36.5 මැදින් වටේට යනකොට මම හොයනවා 36.5 36.5 මේ මැද කොහේ හරි තියෙනවද කියලා බලනවා තේරුණා කියපලේ මේ මැද කොහේ හරි මෙන්න මේ මැද කොහේ හරි වගුවේ 36.5 තියෙනවා කියලා සමහර 36.5ම නැතුව ඇති එහෙම නැත්තම් අපි බලන ආසන්නත භාගය අඩු එක හැබැයි යා වැඩි පැත්තෙන් බලන්නේ නැහැ අඩු පැත්තෙන් ආසන්න තමාගේ කියන කේ බලනවා ඔය වැත් මැදින් තියෙන මට ඒකට තුක් ගාලා එකක් එනවා හරිද කියන්න බලන්න මට ඕගලන්ට පේන එක මට පේන මම පේන එක මම හොයාගත්තා 36.5 ඕගලන්ට පේනවා ඒ කියන ආසන්න තමාගේ आसन में एक सा एक करना बह अर्थात 35 अनुवाद तो मैं इन्होंने आधुनिक करने बह तो तमत आधुनिक ना 36 बिंदु एक बार वाला आधुनिक हाँ एक पीकीन वाले में इससे लम आने आप ही वाले में देख किया कार्ड 36 बिंदु एक बार है अरे माइक कौन कल किया आप ये बोला ना 36 बिंदु एक बार है किया कार्ड है 35 अनुवाद එදා හතක් අඩුයි හතක් අඩුයි එහෙනම් මධ්‍යාන්තරයේ කොටසෙන් ඒ තීරුවේම හතක් තියෙන තැන හොයන්න මේ තීරුවේම මධ්‍යාන්තරයේ කොටසෙන් හතක් තියෙන මේ තීරුවේම හතක් තියෙන තැන බලන්න හතක් නැහැ 6යි 8යි තියෙනවා මම කරන වැඩේ අඩුපැත්තේ හරිය 6 ගත්තා ප්‍රශ්නයක් නැහැ 8 ගත්තා ප්‍රශ්නයක් නැහැ
අපි අතන ගම් වැඩි පැත්තේ වැටෙව්වා පස්සේ අගිය වෙන්නේ නැහැ. අත එන පැත්තේ. මම වැඩියෙන් ගත්තා හරි. අඩුවෙන් ගත්තා ප්‍රශ්නයක් නැහැ. හත නැත්තම් ආසන්තරයක් ගන්න. දැන් මේක සමාන විදිහට ආසන්න වෙන්නේ. ඒක නිසා වැඩි පැත්තෙන් ගත්තා. කීයද 8. 8. හරිද? දැන් මේ අගයන් ලබා දෙන පීටීම කොහොමද කියලා බලන්න. වටේට යනවා. හරිද? මෙහෙම බලන්න වටේට ගියොත් වටේට ගියොත් 22 9 4 තේරුණාද කට්ටියට? 22 9 4 හරිද? 22 9 4 හරනේ බීපීම එනවා මම ස්ක්‍රීන් එක ඔෆ් කරා. එහෙනම් මෙතෙන්ට එන්නේ ප්‍රතිලම්භ වාගය 22 9 4 22 94 හරිද? 22 94යි. දැන් ඇත්තටම 2294 නෙමෙයි මේකට එන්නේ. 22 9 4 කියනකොට අතන අර වගුවේ මේ තීරුවේ 22 නෙමෙයි තියෙන්නේ 2.2. එහෙනම් මෙතන ඉන්නෙත් එහෙමම තමයි. හරි. මෙතන එන්නෙත් 2.294. තේරුණාද? මොකෝ මේ වගුවේ මම මුලින්ම පටන් ගන්නකොට කිව්වේ මෙතන 22 නෙමෙයි තියෙන්නේ. 10 ඉඳන් 99 වෙනකන් නෙමෙයි තියෙන්නේ. 1 ඉඳන් 9.9 වෙනකන් තියෙන්නේ. මේ දීපු. හරි. තෝ මෙතන 22 නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ 2.9. ඒක නිසා මෙතන තියෙන්නේ 2.2. දැන් මෙන්න මේ පූර්ණ සංඛ්‍යා පැත්තට යනවා. ලඝු වර්ගයක මේ පූර්ණාංශයාවේ හරිද? පූර්ණාංශයාවේ මෙතන ඉලක්ක අංගානේ. ඇත්තම ගත්තොත් විද්‍යාත්මක අංකනේ 10 පාදේ. 10 පාදේ දර්ශකයෙන් බලයෙන් ආවේ. 10 තුනක් තිබිච්ච නිසා තමයි මෙතනට තුනක් දෙකක් ආවේ. සෝරි 10 දෙකක් තිබිච්ච නිසා තමයි මෙතන දෙයක් ආවේ. මෙතනට එකක් ආවේ 10 එකක් තිබිච්ච නිසා. මෙතනින් ගත්තා 10 බලෙන් බලයෙන් එන්නේ. නිසා එකක් ආවේ. හරිද? මෙතන ඒක නිසා මේකේ අනිත් පැත්ත ගැහුවොත් මේක ප්‍රතිලඝුව කියන බලන්න ගියොත් හරිද? ප්‍රතිලඝුව කිය බලන්න ගියොත් මෙතන මෙතන හතර තියෙන්නේ. හරිද? මෙතන හතර තියෙනවා නම් පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙන්න ඕනද? මේක හැදෙන්න කීයක් වෙසද? මේ ලැබෙන සංඛ්‍යාව ඇත්තටම කීයක් තියෙන්න ඕනද පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම්? පහක්. පහක් තියෙනවනේ. ඇයි හතරක් ආවේ? පහ තුනක් තිබිච්ච නිසා දෙකක් ආවේ. එකක් තිබිච්ච නිසා මෙතන තියෙන දෙක, මෙතන දෙකක් තියෙනවා, මෙතන තියෙන තුනක්. එහෙනම් මෙතන තුනක්, මෙතන හතරක් තියෙනවා, මෙතන තියෙනවනේ පහක්. දැන් හැබැයි මේ හතරයි කියන්නේ පහක් කරන්න. ඇත්තම කතන්දරේ මෙතන හතර આવුදී 10 4 න් වෙන්නේ නැහැ. दहाई हाथ रहेंगे पूरा कराने, दहाई मतलब देखा है तो शो बिंदु है तो देखा है शो देखा ही ना मैं हाथ नेता गाला इलाका में बाहर किया नॉन क्यों मतलब क्या काम इलाका में बाहर किया तो बोलते हैं अनिवार्य में विषय देखा ही अनु हाथ रहे बिंदु विषय तो दास नमस्य हाथ यहाँ के नॉन ऐतरा मैं के दशमगा विष देखा है मैं देना पुनः बरोती मैं आगे रहता दामत आसान ना गया लेबिना वा हाँ जी उन्होंने कहा उत्तर ये विंडो है आंतरिक में प्रतिलाभ हो गया है और ये कोई भी तेरे को ना दो मंदा तब यार कतार को मुझे बोला मेरे को बोलो देना तेरे में तंग किया ना सर ने आगतियों में ने स्थान पर अरे मम्मी मैं कैलकुलेटर का लगाते हैं मॉक करने में මේ අගය පෙන්නන්න මේක තමයි ආපු අගය
විසි දෙකයි දශම නමයයි සොරි මේ විසි දස් නමසිය තිස් තුනයි දශම එකයි නමයයි එක තමයි එන්නේ හරිම උත්තරේ මේ කැල්කුලේටර් එක ගහලා ගත්ත උත්තරේ හරි කැල්කුලේටර් එක ගහලා ගත්ත උත්තරේ ඉතින් මේ මං කිව්වේ මේක එන්නේ ආසන්තු මගියා මේක ඇත්තටම දෝෂයේ මේ වෙනවා මේ උත්තරෙන් දශම ගණනක් කියනකොට හරියටම මේක ගන්න පුළුවන් අර ටිකක් ලොකු ගාන ගන්න එනකොට මේ ලඝුවක වලින් බලන්න පුළුවන් ඊළඟට දශම ස්ථාන තුන භාගයක් විතරයිනේ ඒක තමයි දෝෂය මේක 74න් ගුණ කරපු නිසා තමයි අර වැඩි පැත්තේ මේ මේ එකම පද කියන්නේ පොඩි දෝෂයක් එතනින් හට ගන්න හරිද 10 4 රයිට් මේක පහ ගත්තේ කොහොමද කියලා ආවොත් මේක මේ ඊළඟට පහක් ආවේ කොහොමද කියන එක ආවොත් දැන් මේ ඔයාලා තේරුණා මෙතන 4 තියෙනවා නම් 10 4 මේකට එන්න ඕන කියලා 10 4 එන්නේ මෙතන ලඝු වර්ගයක 4ක් එන්නේ පූර්ණාංශය 4ක් කියන 10 4 නිසානේ සෝ 10 10 ගුණ කරන්න ඕන 2 දශම ගානක් 10 10 ගුණ කරලා 22 දශම ගානක් එන්න ඕන 20000 ගානක් එන්න ඕන 10 10 10 ගුණ කරොත් ඒක නිසා තමයි මෙතන ආවේ 22 මේ 22940 හරිද රයිට් මම තවයක් කියලා දෙන්න අරට මම කරුඩේයි අද මේක ලියා ගන්න සම්පූර්ණයෙන්ම තවයක් සාකච්ඡා කරමු හරි මේ මන් දෙවනි ලකු ගත්තා හරි දැන් බලන්න එක ලේසි කියලා දීපු අගයන් එක මේක ලඝු ප්‍රකාශනයක් ලෙස ලියන ඔන්න පළවෙනි පියවර හරි මේ ලඝු ප්‍රකාශනයේ කොටස් දෙකක් තියෙනවා ඒක නිසා මම මේක කොටස් දෙක කර ගන්නවා देखाई दशम में फैटर तूने बिंदु वाली हाथ मैं आगे आगू आगे की है पनास तूने दशम हाया ही हाथ तो ही मैं दिए नहीं करता एकाई दशम है तो देखाई अनुम वांटर दें देना आडू करूं लागू आगे आने का आडू करा आडू करूं हाथ इंगा डाब बे यहाँ पे तेंगे इन्होंने यहाँ पे तेरा दाह हाथ आई दाह हाथ इंगा टा नावे नावे बिंदु हर
මෙතනදී දෙකයි දෙකෙන් දෙකක් බිංදුවයි. මෙතනදී හයෙන් මේ හයෙන් හදා බෑ. අවද හයෙන් හදා බෑ. එහා පැත්තේ එහා පැත්තේ තියෙන දෙකෙන් එකක් ගේනවා. මෙතන 10 7 10 7ක් 9යි. එකකින් එකක් බිංදුවයි. බිංදු අංශම 9යි බිංදුවයි 9යි. ඔතන කරකට එළිදී ආ ඉන්නම් කියන්න. මෙතෙන් කරකට ඒ උනතිය ඉන්නම් කියන්නේ. लघु प्रकाशन लघु नीति දැන් පූර්ණාංශය බිංදුවයි ඒක සලකන්නේ නැහැ නේද කොහොම ප්‍රතිලඝුවගේ බලද්දි ප්‍රතිලඝුවගේ බලද්දි වගුවෙන් බලද්දි හරි වගුවෙන් බලද්දි සලකන්නේ මෙතනනේ 9009 අත් බලමු යමු අපි වගුවට යමු අපි වගුවට අන වගුව 9009 තියෙන්නත් පුළුවන් මෙහෙම තිබුණ නැත්තම් ආසන්නත මේක ගන්න බලන්න ඕගලන්ට පිළිගනි ඉස්සෙල්ලා කියන 9009ට ආසන්නත नमदास नमे नमदास नमे नमदास नमे नमदास नमे नमदास नमे नमदास नमे किया उगला डाय देख के उगला किया देख के नमदास नमदास नमे किया लगा तीन ना हरी नमदास नमे किया लगा ये ना पुह पाँच इस साल लगा मैं ना दिया ना नमदास नमे किया लगा तीन एक तीन ने को है ना दें आई मेरे को बता एक पीटी में कम दें जी मध्य अंतरे पैतरे अंदर आप में ऐ घरी रंग कौन का ना एक पीटा ने हैत्ता नामे हाय हैत्ता नामे हाय आप हैत्ता नामे आई हाय हैत्ता नामे आई हाय इरांग हैत्ता नामे आई हाय किया ने हैत्ता नामे आई हाय मैं तो हैत्ता बोलती हैत्ता नामे नहीं मैंने हाथ आया दशम नेता एक ही तान ना बोलने මෙතන බිංදුව නම් මෙතන ඉලක්කම් කීයක් තියෙනවද පූර්ණ සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් කීයක් තියෙනවද 1 1යි එහෙනම් පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් එකක් වෙන විදිහට ඔන්න වෙන් කරලා දශම සිත්තමට දික්ක පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් එකයි මෙතන හතරක් තියෙනවා පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් පහක් තියෙන එක සතර බිංදුවක් දාලා පහක් කරේ තේරවා රිද්මල් වැඩේ රිද්මල් ඉස්සර ගැටලුවක් ආවේ අන්න උත්තරේ හරියයි හදන්න මම කැල්කියුලේටර් එක ගහලා පෙන්නන්න නම් ඒක යගියත් සමහරක් පිටරම ඇවිල්ලා ඇති සමහර නෑ නෝනේ සාරාත් අතේෂම නමයයි දශම ස්ථාන වෙන් කරේ මේ කොහොමද මේ අතේෂම නමයයි මේකනේ දශම ස්ථාන වෙන් කරේ මෙන්න මෙතන පූර්ණාංශයේ ඉලක්කම්ම බිඳුවනේ ආ පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් බිඳුවනේ දැන් මෙහෙමනේ කතන්දර ගන්නේ මෙතනින් තමයි එන්නේ හරිද මෙතන ඉලක්කම තුන මෙතන පූර්ණාංශ ඉලක්කම් තුනක් තිබුණානේ ඒක නිසා ලඝු වර්ගයේ පූර්ණාංශය දෙකක් ආවේ ඒකයි එකක් අඩු වෙලා ආවේ හරිද මෙතන ලඝු වර්ගයේ පූර්ණාංශය බිඳුවයි තා අර සාමාන්‍ය අගය පූර්ණාංශය ඉලක්කම් එකක් තියෙන ඕන බිඳුවට වඩා එකක් වැඩියෙන් තියෙනවා එහෙම තිබුණා තමයි මේක එකක් තියෙන නිසා මෙතන බිඳුවක් කියන තේරෙන්නේ නැහැ दोष ඒ කියන්නේ කුඩා අගයන්ගේ පිටතමාවට දශම ස්ථාන සාමාන්‍යයෙන් දශම සංඛ්‍යාව දශම ස්ථාන 1 2 આવොත් ආසන්න වශයෙන් හරියටම හරි අර දශම සංඛ්‍යාවක් නෙවෙයි මේක
මේකෙල්ල පූර්ණ සංඛ්‍යාව තනිකර පූර්ණ සංඛ්‍යාව අර 10000 ගුණකම් ලැබිච්චාගේ පොඩක් ලොකු වගේක් කරනකොට දෝෂයක් මතුවෙනවා ඒක මේ වළක්වන්න බෑ මම තව එකක් දෙන්න විනාඩි 5ක් 6ක් දෙන්න ඒක කරන්න බලන්න right මෙයා හඳුන් බලන්න අර පියවර ටික තියෙන්න ඕන ඉතින් පහක් හයක් උඩ හදලා දෙන්න බලන්න මැසේජ් එකක් දාන උත්තරේ දාන හදන්න
මම පටන් ගන්න උත්තරයක් නම් ආවේ නෑ මට කාලේ උත්තර. ඉස්සෙල්ලා මේක ලබු ප්‍රකාශනයක් සිදියා දැක්කා. ඊට පස්සේ ලබු කොටස් තුනක් තියෙනවානේ. ඒක නිසා ලබු ප්‍රකාශන තුනකට කැඩුවා. හරි. දැන් අපි දැන් ගුණ වෙච්ච දෙක එකතු වෙනවා. දෙදිච්ච එක නාට වෙනවා. හරිද? දැන් මට කියන ඕකල හොයාගත්ත මෙන්න මෙයාගේ පූර්ණාංශය නම් 0යි. 90 වෙනේ අදාත. हरी दहाय हत्ताय 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 दिशा में हत्ताय हत्ताय दिशा मंगाने को लो मैंने मेक लागू आ गया तो बट बिंदु दिशा में इलाका हत्रा नहीं तो पास देखने अन्य आगे इतने मंगाने मैं कौन सा इलाका आप गिराते समय में ओप्पो के मार आगे है मतलब उन मित्र आगे किल दारू एक किने को साधारण ऐसे में लगभग ये हमारा ऐसे हाँ मैसेज दे मैसेज ये काटा वाला है काटा वाला ना पीट तू අනුමෝහතයි අපිට සෙල් කියලා තියෙනවා එක එක උත්තර දාන්න 0 4 14 දාලා බල බලන්න ලොකෝ මම පෙන්නන්න බලන්න රයිට් 94 21 මේ තියෙන 94 94 ඊට පස්සේ වුණ 94 දෙක මේ තියෙන දෙක දෙකේ එක මේ තියෙන එක හරිද right මෙයා තිරස් වෙනවා මෙයා සිරස් වෙනවා बिंदु पूर्णा ඉමින් කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ආනේ ඒකෝ මේ මට මට අඩුවෙන් ඇහෙන්නේ සහ අයිය කතා කරන්නේ අයිත වයසක මනුස්සයෙක් ටිකක් අයිය කතා කරලා කියපල්ල මං ඇහෙන්නේ නැහැ පොඩ වයසට 90 දේ අර කියපු කොල්ල කියපන් කොපම් මොනවද මේ මේ එක ඒකයි මේ නන්දා එකයි. යාසනික දියුණුව.
එකයි හරිද දැන් 67 52 බලන්න 67 52 බලලා කියන්න කරුණාකරලා ඉලක්කම් හතර කීයද කියලා 82යි 94 82යි 94 හරිද 82 94 82 95 කුත් දාලා තුනක් කියන්න බලන්න හරි දැන් මේකේ පූර්ණාංශය කියන්න 152 පූර්ණාංශය ලඟුවගේ ඔව් නෑ උත්තරයක් දෙකයි රයි බොහොම හොඳයි දෙකයි පටවල් ඉන්නේ පටවල් ඉන්නේ දෙකයි රයි 150 15 3 බලලා කියන ලඟුවගේ දශමාංශ කොටස 15 3 බලලා කියන 1847 अभी गत्तो अत मेतने बिंदु आयशम 97 41 एक आयशम 82 94 अट एक तुए नो रिस सेला एक तो कोई हतरा एक आई पहाई हतरा एक नमे आई दहा दुरें तुना एक आपके तुरे हता एक आई नमे आई एक आई दहा एम बिंदु एक आपके तुरे नमे आई आट आई दहा आट आई दहा आई एक आई दहा आट आई हरने एक आपके तुरे ये बिंदु एकाई दशम दहाटाई ඉතින් තියෙන්නේ 9 9 8 1යි මෙතන තිය 4 4 එකක් 6යි දෙකෙන් දෙකක් බිංදුවයි හරි බිංදුව දශම 61යි 88 බිංදුව දශම 61යි 88 61යි 88 ප්‍රතිලඝුවගේ බලමු මම ප්‍රතිලඝුවගේ බලන්න හැටි ආයෙ කියව දෙන්න හරිද ප්‍රතිලඝුවගේ ගම් බලන්න ඊද 61 88 ප්‍රතිලඝුවගේ බලන්න बाण कोई तीन क्या हैटा एक के सुवाद हैटा एक या सुवाद हैटा एक हैटा एक हैटा एक हैटा एक हैटा एक या सुवाद हैटा एक हैटा एक हैटा ही हैटा ही हैटा ही हैटा ही हैटा ही हैटा ही कने वाला हैटा एक ही हैटा क्या हैटा एक हैटा क्या हैटा एक असुवाद ही आने ना ये बात क्या नाम हैटा एक असुवाद ही हमें හටක 80න් 8ක් අඩුයි මම ඒ තීරුවෙන් බලනවා 8ක් කියන කොහොමද කියලා අපේ 8 හරියට කියලා ආ මෙන්න මෙතන තමයි කියන්නේ මේ තියෙන්නේ 8 හරිද දැන් ඒක පිහිටියව බලන්න මේක තියෙන්නේ 41 මේකේ පල්ලෙහාට ගියොත් කියලා බලන්න දෙන්නේ एक ना मैं बिंदु थी वो ना मैं तीर हुए मेरा बिंदु पहले तीर हुआ बिंदु मैं का एक का तीर हुआ मैं का देख का तीर हुआ मैं का तूना तीर हुआ मैं का हाथरा तीर हुआ ना मैं का पहाड़ तीर हुआ वेरो मटे में पहले हाँ डिड डिडिया ने बैया बाद में इस आम में अंकदागत थी आज लो मैं पहाड़ तीर बिटिया ने हाथरे
මේක ඇවිල්ලා 1 2 3 4 5 6 7 8 තීරුවම තමයි තියෙන්නේ මධ්‍යන්තරේ නම් 8 තීරුව. 1 2 3 4 මේක 5 වෙන්න ඕන. 5 6 7 8 8 තීරුවේ තමයි මේක මේ පල්ලෙහාට ගින්න හරි උඩට ගින්න හරි බැලුවොත් කියන්නේ 8 තීරුවේමයි. ඒක නිසා 41 5 8 41 5 8 නා मेतन बिंदु पूर्ण संख्या एक दशम एक हतरा दशम एक पूर्ण संख्या भी लगता है मैंने दिए ने बिंदु है एक साथ पूर्ण संख्या भी लगता है कई एक नोट मैंने उत्तर नहीं सही सर हर पूर्ण संख्या का हम होने दी किला देना को माँ मैं तेरे कहाँ के लिए ताने को और ये आगे मैं उत्तरे देखा එයා මෙතන 41 50 අටම තමයි එන්නේ හැබැයි මෙතන දෙකව පූර්ණාංශය ඉලක්කම් තුනක් එන්නවා මෙතන තුනාවත් පූර්ණාංශය ඉලක්කම් හතරක් එන්න ඕන ඉලක්කම් හතරයි මෙතන හතර આવොත් පූර්ණාංශය ඉලක්කම් පහක් වෙන්න ඕන හරි පහයි ඔව් සර් හරි ඒක ඇත්තටම එන්නේ මේ එකක් ආවොත් එහෙමයි මෙහෙමයි නෙමෙයි ඇත්තම කතන්දරේ බිංදුව ආවොත් 10 බිංදුවෙන් ගුණ වෙනවා ඒ කියන්නේ මේක එකෙන් ගුණ වෙනවා හරිද එක ආවොත් මෙයා 10 එකෙන් ඒ කියන්නේ 10 එකෙන් ගුණ වෙනවා දෙක ආවොත් 100 එකෙන් ගුණ වෙනවා තුන ආවොත් 10 එකෙන් ගුණ වෙනවා අර අත්ව කතන්දර ඒක නමුත් අපි අර පොඩි නටාවක් අල්ල ගන්නවා හරි හරි මට වැරදි එක ඊයා කරන්න ඊයා හැත්ත තුනයි 53 ට दशमी
हतरादशम एक हत अर वटेल तम अटी हर दशम उगे पोटी आगे अंत अतर मेक तीतम जनाधिपति आवा जनाधिपति प्रश्न प्रश्न मेसेज ప్రశ్న ఐ బోన్ సార్ నమస్కారం.